टीचर पपुते
හොඳයි හැම දිනාටම සුබ සන්ධ්‍යාවක් අයබෝවන් දුවල පුතාලා හැමෝටම ටීචර්ව ඇහෙනවද හැමෝටම ඇහෙනවා මැඩම් ඇහෙනවා ටීචර් මැඩම් ඇහෙනවා මැඩම් හොඳයි ටික වෙලාවක් හිටිය හැමෝම එකතු වෙනකන් අපි පාඩම පටන් ගමු පුතේ අද අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කලාත්මක නිර්මාණ සම්බන්ධයෙන් ඒ සතිය කතා කර ආගමික ගොඩනැගිලි එතකොට ආගමික නොවන ගොඩනැගිලි මෙන්න මේ කියන දේවල් ගැන අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ කලාත්මක නිර්මාණ මේ අනුරාධපුර යුගය සහ පොළොන්නරුව යුගයට අදාළ කලාත්මක නිර්මාණ මොනවද කියලා කලාත්මක නිර්මාණ යටතේ පුතේ අපි මුලින්ම කතා කරනවා ප්‍රතිමා ගැන මොනවද ප්‍රතිමා ගැන ලංකාවේ කලා නිර්මාණ අතර ප්‍රතිමාකරණයට ඉතාම සුවිශේෂී තැනක් හිමි වුණා. එතකොට මේ ප්‍රතිමා නිර්මාණය කරෙත් පුතේ විවිධ ගණිත මිනුම් ක්‍රම කෙරෙහි සැලකිලිමත් වෙමින් ඉතාම කලාත්මක ආකාරයෙන් තමයි ප්‍රතිමා නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රතිමා ගත්තහම විශේෂයෙන්ම මේ බෞද්ධ කලා සංස්කෘතියක්නේ අපිට තිබුණේ. ඉතින් විශේෂයෙන්ම අපිට දකින්න පුළුවන් ප්‍රතිමා වර්ගයක් තමයි බුද්ධ ප්‍රතිමා සහ බෝධිසත්ව ප්‍රතිමා කියලා කියන්නේ. ඒ හැරුණහම විවිධ රාජකීය ප්‍රතිමා වගේම වෙනත් ප්‍රතිමා වර්ගත් අපිට මේ යුගයට අදාළව අධ්‍යයනය කරන්නට හැකියාව තියෙනවා. ඉතින් පුතේ මේ ප්‍රතිමා යටතේ අපි කතා කරන මුලින්ම බුද්ධ ප්‍රතිමා පිළිබඳව මේ බුද්ධ ප්‍රතිමා වන්දනාව මුලින්ම ආරම්භ වෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් 5කට විතර පස්සේ මොකක්ද ඒකට හේතුව බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරේ නැහැ ඒ කාලේ හිටපු කලාකරුවන් ඒකට හේතුව බුදුන්ගේ ජීව ගුණේ රැකෙමින් ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට තරම් දක්ෂ කලාකරුවන් දක්ෂ කලාකරුවෙක් වුණත් යම්කිසි බියක් දැක්කුවා. ඉතින් ඒ වගේම බුදුන් වහන්සේගේ රුව ප්‍රතිමාවකට නැංවීමට තරම් හැකියාවක් තමන්ට නැහැ කියලා වුන් හිතුවා. මොකද බුද්ධ ප්‍රතිමා බුදුන් වහන්සේගේ රූපකාය ප්‍රතිමාවකට ඇඹීමට තරම් හැකියාවක් නැති තරමට ඔවුන් කියන්නේ ඔවුන්ගේ කලාව එතරම් දියුණු නැහැ කියලා තමයි ඔවුන් කල්පනා කරේ. ඉතින් ඒකෙන් බුදුරජාණන් වහන්සේට යම්කිසි අපකීර්තියක් සිද්ධ වෙයි කියලා හිතලා තමයි මේ අය විශේෂයෙන්ම බුද්ධ ප්‍රතිමාවක් නෙලීම මුල් කාලයේදී දැක ගන්නට ලැබෙන්නේ නැත්තේ. කියන්නේ බුදුන් වහන්සේ ජීවමානව ඉන්න කාලයේදී බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වුණේ නැහැ. බුද්ධ පරිනිර්වාණය සියවස් 5කට විතර පස්සේ තමයි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වෙන්නේ. ඒකෙන් පැහැදිලි වෙන්නේ මිනිසුන් තුළ තිබුණු බුද්ධ ගෞරවය කොයිතරම්ද කියලා. එතකොට ක්‍රිස්තු පූර්ව 3 සියවස පමණ වෙනකොට සාංචි හාරුක් වගේ විවිධ කැටයම් වල මේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ නිරූපණය කරපුත්තේ සංකේතාත්මකව. කොහොමද බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලක් කැටයම් කරලා එහෙමත් නැත්නම් ධර්ම චක්‍රයක් කැටයම් කරලා නැත්නම් බෝධි වෘක්ෂයක් කැටයම් කරලා
ඒ වගේම හිඳ ගන්න ආසනයක් ඇටයම් කරලා මෙන්න මේ වගේ සංකේත තමයි යොදාගත්තේ මුලින්ම බුදුන් වහන්සේව සංකේතවත් කිරීම සඳහා ඊට පස්සේ ටික කාලයක් යනකොට මේ ඉන්දියාවට ලැබෙන පොතේ ග්‍රීක වරුන්ගේ පිළිම නෙලීමේ ආභාෂය වයඹදිග ඉන්දියාවේ මෙන්න මේ සම්ප්‍රදාය පැතිරගෙන යනවා. එතකොට මේ වයඹදිග ඉන්දියාවේ ගාන්ධාරය මුල් කරගෙන තමයි මුලින්ම බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වෙන්නේ. ග්‍රීක ශිල්පීන් අතින් තමයි මුලින්ම බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වුණා කියලා පුරාවිද්‍යාඥයෝ මත පල කරන්නේ. ඊට පස්සේ මේ ගාන්ධාරය මුල් කරගෙන බුද්ධ ප්‍රතිමා නෙලීමේ කලාව හැඳින්නුවා ගාන්ධාර සම්ප්‍රදාය කියලා. ඔන්න ඊට පස්සේ ටික කාලයක් යනකොට ඉන්දියාවේම මතුරා ප්‍රදේශය මුල් කරගෙන එතකොට ඉන්දියාවේ හිටපු දේශීය කලාකරුවන් විසිනුත් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීම ආරම්භ වුණා. එතකොට මේ කලා සම්ප්‍රදායන් දෙක තමයි ඉන්දියාව තිබුණේ ප්‍රතිමා නෙලීම සම්බන්ධයෙන් ඉතාම දියුණු තත්වයක තිබුණු කලා සම්ප්‍රදායන් දෙකක් විදිහට අපිට මේ ගාන්ධාර කලා සම්ප්‍රදාය සහ මතුරා කලා සම්ප්‍රදාය හඳුනගන්න පුළුවන්. හැබැයි පුතේ මේ ගාන්ධාර කලා සම්ප්‍රදාය අපි කියවනේ ග්‍රීක ආභාෂය යටතේ තමයි මේ ගාන්ධාර ප්‍රදේශයේ පිරිස් මේ ප්‍රතිමාකරණේ නිරත වුණේ කියලා. මෙන්න මේ නිසා ගොඩක් වෙලාවට ග්‍රීක පිළිමවල දකින්නට තියෙන විශේෂ ලක්ෂණ මේ ගාන්ධාර පිළිමවල දක්නට පුළුවන්. ඒ කියන්නේ මොනවද? ගොඩක් වෙලාවට ඉතාම ප්‍රසන්න කඩවසම් ආකාරයෙන් තමයි ප්‍රතිමා නෙලීම සිද්ධ කරේ. හැබැයි මේ මතුරා සම්ප්‍රදාය ශිල්පීන් ගොඩක් වෙලාවට බුදුන් වහන්සේගේ ගුණ ඉස්මතු වෙන විදිහට තමයි පිළිම නෙලලා තියෙන්නේ. බුදුන් වහන්සේගේ මහා කරුණාව ප්‍රඥාව වගේ විවිධ ගුණාංග ඉස්මතු වෙන විදිහට වුන් පිළිම නෙලලා තියෙනවා. ඒකට මේ මතුරා කලා සම්ප්‍රදාය වගේම ගාන්ධාර කලා සම්ප්‍රදාය හැරුණාම මේ කලා සම්ප්‍රදායන් දෙකම උතුරු ඉන්දියාවේනේ. හැබැයි ටික කාලයක් යනකොට පුතේ දකුණු ඉන්දියාව මුල් කරගෙන තවත් කලා සම්ප්‍රදායක් බිහි වෙනවා. ඒක අමරාවතී කලා සම්ප්‍රදාය කියලා තමයි හඳුන්වන්නේ. අපි අර කලින් කතා කරපු ගාන්ධාර කලා සම්ප්‍රදායේ තියෙන ලක්ෂණත් මතුරා කලා සම්ප්‍රදායේ තියෙන ලක්ෂණත් මෙන්න මේ ලක්ෂණ සියල්ලම එකතු කරගෙන තමයි අමරාවතී කලා සම්ප්‍රදාය දකුණු ඉන්දියාව මුල් කරගෙන බිහි වෙන්නේ. මෙන්න මේ කලා සම්ප්‍රදායන් වලට අදාළව විවිධ පිළිම නෙලීම් සිද්ධ කරලා තියෙනවා. බොහෝ විට ලංකාවේ පිළිම නෙලීම් සඳහා මේ අමරාවතී ගාන්ධාර එතකොට මතුරා මෙන්න මේ කලා සම්ප්‍රදායන් වල ආභාෂය ලැබිලා තියෙනවා. ඉතින් පුතේ අද අපි කතා කරන්නේ අනුරාධපුර යුගයේ සහ පොළොන්නරුව යුගයේ කොහොමද බුද්ධ ප්‍රතිමා නෙලලා තියෙන්නේ කියලා. බුද්ධ ප්‍රතිමාවක් මුලින්ම නිර්මාණය වෙන්නට පාදක වුණු කරුණු කාරණා ගැන තමයි අපි මේ කතා කරේ. ඒක ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේගේ උපත සිදු වුණේ. එහෙන් තමයි මුලින්ම පිළිම නෙලීම ආරම්භ වුණේ. ඊට පස්සේ තමයි ලංකාවේ පිළිම නෙලීම ආරම්භ වෙන්නේ. අනුරාධපුර යුගයේදී හිඳි පිළිම එතකොට හිටි පිළිම ඒ වගේම සැතපෙන මෙන්න මේ ඉරියව් තුනකින්ම බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරලා තියෙනවා. මේකෙදි පුතේ බහුල වශයෙන්ම ධ්‍යාන මුද්‍රාව මොනවද මේ මුද්‍රාව කියලා කියන්නේ? මුද්‍රාව කියලා කියන්නේ පුතේ හස්ත මුද්‍රා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පිළිමවල දෙයත් කොයි ආකාරයෙන්ද නිරූපණය වෙන්නේ කියන මුද්‍රාව තමයි මේ විවිධ නම් වලින් හඳුන්වන්නේ. එතකොට ධ්‍යාන මුද්‍රාව, අභය මුද්‍රාව, භූමි ස්පර්ශ මුද්‍රාව, එතකොට ධම්මචක්ක මුද්‍රාව, මෙන්න මේ වගේ විවිධ මුද්‍රාවන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙයත් පිළිමේ නෙලලා තියෙන ආකාරයට අපි විවිධ නම් වලින් ඒවා හඳුන්වමු. ඒවෙන් විවිධ දේවල් කියවෙන බව තමයි ඉතිහාසඥයෝ මතපල කරන්නේ. එතකොට මේ අපි කතා කරන අනුරාධපුර සමාධි බුද්ධ පිළිමය එතකොට තොළුවිල
බුද්ධ ප්‍රතිමාව මෙන්න මේ ප්‍රතිමාවන් වහන්සේ දෙනමම ධාන මුද්‍රාවෙන් එවැගේම වීරාසන ක්‍රමය අනුගමනය කරමින් තමයි ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ ප්‍රතිමා වහන්සේ දෙනමම ඊටාම භාවනා යෝගී යෝගාවචරයේ කුලස නිරූපණය වෙන ධාන මුද්‍රාව පිළිඹු වන අතර දකුණු පය පහසුවේ වම් පස උඩ රැඳෙනසේ නෙලලා තියෙනවා. අපර වැඩ හිඳිනා බුද්ධ පිළිමවල දැක්වෙන මෙම ලක්ෂණය තමයි අපි වීරාසන කියලා හඳුන්වන්නේ. දකුණු පය පහසුවෙන් වම් පස උඩ රැඳෙනසේ තමයි මේ හිඳි පිළිමේ නෙලලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයට තමයි පුතේ අපි වීරාසන ක්‍රමය කියලා හඳුන්වන්නේ. ධ්‍යාන මුද්‍රාව කියන්නේ මේ අත් තබාගෙන සිටින ආකාරය. පැහැදිලිද? අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ තොළුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ කියන මේ පිළිම වහන්සේ දෙනම ගැන. තොළුවිල බුද්ධ ප්‍රතිමාව පුතේ හොයාගෙන තියෙන්නේ අනුරාධපුරයේ අභයගිරි ප්‍රදේශයෙන් අභයගිරියේ තොළුවිල කියන ප්‍රතිමා මන්දිරයක තිබිලා තමයි මේ තොළුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ සොයාගෙන තියෙන්නේ. දැනට මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තියෙන්නේ කොළඹ කෞතුකාගාරයේ තමයි. ඒකර මේ බුද්ධ ප්‍රතිමාව පුතේ අඩි 5ක් පමණ උසයි. අඩි 5යි අඟල් 9ක් උසකින් යුක්තයි කියලා තමයි කියන්නේ. ධ්‍යාන මුද්‍රාවේ වීරාසනව තමයි මේ තොළුවිල බුද්ධ ප්‍රතිමාවත් නිර්මාණය කරලා තියෙන්නේ. මහමෙවුනා උයනේ තියෙන මේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසට පමණ අයත් වන අනුරාධපුර යුගයේ මුල් කාලීන ප්‍රතිමා වහන්සේ නමක් විදිහට තමයි මේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ හඳුනාගැනෙන්නේ. ඒ වගේම තමයි පුතේ මේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගෙන් දේශීය කලාකරුවන්ගේ නිර්මාණයක් විදිහට තමයි ඉතිහාසඥයෝ මෙය පෙන්වා දෙන්නේ. මොකද ඒකට හේතුව සමහර දැන් ගාන්ධාර කලා සම්ප්‍රදායවත් මතුරා කලා සම්ප්‍රදායවත් අමරාවතී කලා සම්ප්‍රදායවත් දක්නට නොලැබෙන සමහර ලක්ෂණ මේ සමාධි බුද්ධ ප්‍රතිමාවේ දකින්නට පුළුවන්. අන්න ඒ නිසා මේක මෙරට සිංහල කලාකරුවන්ගේ විශිෂ්ට පිළිම නිරීමේ හැකියාවට හොඳම උදාහරණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව. බුද්ධ ප්‍රතිමා ගැන කතා කරනකොට අපි කියවනේ හිඳි පිළිම, හිටි පිළිම සහ සැතපෙන පිළිම කියන මේ ඉරියව් තුනෙන්ම බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරා කියලා. ඉතින් අපි ඊට පස්සේ අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා හිටි පිළිම ගැන. මේ හිටි පිළිම කියලා කියන්නේ පුතේ වැඩ සිටින ඉරියව්වෙන් නෙලලා තියෙනවා කියන එක. වැඩ සිටින ඉරියව්වෙන් නෙලා තියෙනවා කියන එක තමයි මේ හිටි පිළිම කියලා කියන්නේ. ඒ අතරින් අපිට තියෙනවා අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේ තියෙන්නේ පුතේ කලාවැව සමීපයේ පර්වතයකට සිහින් තීරුවක් පිටිපසින් සම්බන්ධ වෙනසේ තමයි මේ ප්‍රතිමා වහන්සේ නෙලලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ පාද පීඨයත් සමග උස අඩි 42ක් පමණ වෙන පාද පීඨය කියලා කියන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ පීඨයත් එක්ක උස අඩි
දෙකක් පමණ වන බව තමයි සඳහන් වෙන්නේ. ආබද්ධ හිටිපිලිමයක්. ඒ කියන්නේ මොකක්ද? මෙන්න මේ කළු ගලට බද්ධ වෙලා තමයි මේ හිටිපිලිමය නිර්මාණය කරලා තියෙන්නේ. අපි කියවන මේ පර්වතයට පිටුපසින් සම්බන්ධ වෙන ලෙස තමයි මේ පිලිමය නෙලලා තියෙන්නේ කියලා. අන්න ඒකට තමයි අපි කියන්නේ ආබද්ධ පිලිම කියලා. චූලවංශයේ සඳහන් වෙනවා ධාතුසේන රජතුමා විසින් මෙය ඉදි කරන්නට ඇති කියලා. ධාතුසේන රජතුමා විසින් කරපු කාලසේල නැත්තම් කලාගල කියන ස්ථානයේ ඉදි කරපු පිළිමය මෙන්න මේ අවකන බුද්ධ ප්‍රතිමාව කියලා හඳුන්වනවා. ඒ හැරුණාම රැස්වෙහෙර බුද්ධ ප්‍රතිමා වහන්සේ කළුගලෙන් නිර්මාණය කරපු ආබද්ධ හිටි පිළිමයක්. ඒ හැරුණාම තවත් හිටි පිළිමයක් අපිට දකින්න පුළුවන්, මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව. මේ මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව අමරාවතී කලා සම්ප්‍රදාය මුල් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ කියලා ඉතිහාසඥයෝ පිළිගන්නා. ඒ වගේම පුතේ මේ මාලිකාවිල බුද්ධ ප්‍රතිමාව උස අඩි 34ක් පමණ වෙනවා. විශ්වාස කරනවා මේ පිළිමය වෙනත් තැනක නෙලලා මෙම ස්ථානයට ගෙනහැල්ලා සරිලන පාදපීඨයක පිහිටුවන්නට ඇති කියලා. ඒ කියන්නේ පිළිමය මෙන්න මේ වගේ පීඨිකාවක, එහෙමත් නැත්නම් වේදිකාවක තැන්පත් කරන්නට ඇති කියලා තමයි කියන්නේ. විශ්වාස කරනවා චූලවංශයේ සඳහන් වෙනවා රුහුණේ අග්ගබෝධි කුමාරයා විසින් ක්‍රිස්තු වර්ෂ 600 පමණ කානගාමයේ කර වූ පිළිමය මෙන්න මේ මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව වෙන්නට ඇති කියලා. මේ තරම්ම ලොකු තොරතුරු ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නෑ දුවල පුතාලට. හැබැයි මේ තොරතුරු දැනගත්තාම හරිම වටිනවා. අවශ්‍ය වෙන්නේ අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේ හඳුනා ගැනීමට තමන්ට පුළුවන් වෙන්න ඕනි පින්තූරයක් දැක්කම. මේ රැස්වෙහෙර බුද්ධ ප්‍රතිමා වහන්සේ, මේ මාලිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ කියලා ඔබ හඳුනා ගැනීම තමයි වඩාත්ම වටින්නේ. අටරි ප්‍රශ්නයක් තියෙනවද මේ තාක්දුර සාකච්ඡා කරපු? ඒ ඇරුණාම දැන් අපි මෙච්චර වෙලා කතා කරේ මේ අනුරාධපුර යුගයේ පිළිම ගැනනේ. ඒ ඇරුණාම පොළොන්නරු යුගයේ බුදු පිළිම නිර්මාණයේ තිබුච්ච ඉතාම දියුණු තත්ත්වය අපිට දකින්න පුළුවන් ගල් විහාර ප්‍රතිමාවලින්. මේ ගල් විහාර අපි හඳුන්වනවා උත්තරාරාමය කියලා. මේ උත්තරාරාමයේ හිඳි පිළිමයක්, හිටි පිළිමයක් සහ සැතපෙන පිළිම වහන්සේ නමක් මේ තුන් ආකාරයෙන්ම පිළිම නිර්මාණය කරලා තියෙනවා. මේ හිඳි පිළිම වහන්සේ ගත්තහම පුතේ පිටුපසින් සාංචි තොරණේ දක්නට ලැබෙන මෙන්න මේ වගේ තොරණක කැටයමක් අපිට දකින්න පුළුවන්. කොට ඒක මේ පොළොන්නරු යුගයේ නිර්මාණකරුවන් විසින් ලබාගත් දියුණුවක් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම මේ හිටි පිළිමය පිළිබඳවත් විවිධ විද්වත් මත තියෙනවා. මේ හිටි පිළිමය අනඳ තෙරුන්ගේ පිළිමයක් කියලා සමහර ඉතිහාසඥයෝ මත පළ කරනවා. කොහොම නමුත් මේක සාමාන්‍ය පිළිගැනීම නම් බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් කියලා. ඒ හැරුණාම සතපෙන පිළිමයකුත් ගල් විහාරයේ අපිට දැක ගන්නට පුළුවන්. අපි මේ ටික ලියාගෙන ඉස්සරහට යමු නේද? අපි නෝට් එක අද ලියාගමු. කලා නිර්මාණ
කලා නිර්මාණ කලා නිර්මාණ කියලා මාතෘකාව ලියලා ඒ යටතේ අනුමාතෘකාවක් ලියන්න ප්‍රතිමා 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 යටතේ අපි ලියාගමු ලංකාවේ කලා නිර්මාණ අතර ලංකාවේ කලා නිර්මාණ අතර ලංකාවේ කලා නිර්මාණ අතර ප්‍රතිමාකරණයට සුවිශේෂී තැනක් හිමිවේ සුවිශේෂී තැනක් හිමිවේ සුවිශේෂී තැනක් හිමිවේ. දෙවැනි කරුණ එහිදී ගණිත මිනුම් ක්‍රම එහිදී ගණිත මිනුම් ක්‍රම එහිදී ගණිත මිනුම් ක්‍රම ගණිත මිනුම් ක්‍රම කෙරෙහි මිනුම් ක්‍රම කෙරෙහි සැලකිලිමත් වෙමින් සැලකිලිමත් වෙමින් සැලකිලිමත් වෙමින් සැලකිලිමත් වෙමින් කලාත්මක ලෙස කලාත්මක ලෙස කලාත්මක ලෙස ප්‍රතිමා නිර්මාණය කර තිබේ කලාත්මක ලෙස ප්‍රතිමා නිර්මාණය කර තිබේ කලාත්මක ලෙස ප්‍රතිමා නිර්මාණය කර තිබේ.
මොනවද මේ ප්‍රතිමා කියලාත් අපි යටින් ලියාගමු 1 2 3 දාලා බුද්ධ ප්‍රතිමා බෝධිසත්ව ප්‍රතිමා බුද්ධ ප්‍රතිමා එතකොට බෝධිසත්ව ප්‍රතිමා රාජකීය ප්‍රතිමා රාජකීය ප්‍රතිමා සහ වෙනත් ප්‍රතිමා මෙන්න මේ කියන ප්‍රතිමා වර්ග අපිට දකින්න පුළුවන් අනුරාධපුර යුගයේ සහ පොළොන්නරුව යුගයට අදාළව හැමෝම මේ කොටස ලියවනම් මට හෑන්ඩ් මාක් එකක් දාන්න හොඳයි එහෙනම් අපි ලියමු අනුමාත්‍රකාවක් බුද්ධ ප්‍රතිමා බුද්ධ ප්‍රතිමා බුද්ධ ප්‍රතිමා යටතේ මෙහෙම ලියන්න බුදු පිළිම වන්දනාව ඒක මේ ස්ලයිඩ් එකේ නැහැ ඒ නිසා මම කියනකොට ලියන්න බුදු පිළිම වන්දනාව බුදු පිළිම වන්දනාව ආරම්භ වන්නේ බුදු පිළිම වන්දනාව ආරම්භ වන්නේ බුදු පිළිම වන්දනාව ආරම්භ වන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් බුද්ධ පරිනිර්වාණයෙන් බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් පහකට පමණ පසුවය සියවස් පහකට පමණ පසුවය බුදු පිළිම වන්දනාව ආරම්භ වන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් පහකට පමණ පසුවය
ඊළඟ කරුණ ලියන්න ඉන්දියාවේ 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 ගාන්ධාරය මුල් කරගෙන ඉන්දියාවේ ගාන්ධාරය මුල් කරගෙන ඉන්දියාවේ ගාන්ධාරය මුල් කරගෙන ඉන්දියාවේ ගාන්ධාරය මුල් කරගෙන ගාන්ධාර සම්ප්‍රදායත් ගාන්ධාර සම්ප්‍රදායත් ගාන්ධාර සම්ප්‍රදායත් මතුරාව මුල් කරගෙන මතුරාව මුල් කරගෙන මතුරාව මුල් කරගෙන මතුරා සම්ප්‍රදායත් 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 දකුණු ඉන්දියාව මුල් කරගෙන දකුණු ඉන්දියාව මුල් කරගෙන අමරාවතී කලා සම්ප්‍රදායත් දකුණු ඉන්දියාව මුල් කරගෙන අමරාවතී කලා සම්ප්‍රදායත් බිහිවිය behavior ඊළඟ කරුණ මෙම සම්ප්‍රදායන් වල ආභාෂය මෙම සම්ප්‍රදායන් වල ආභාෂය මෙම සම්ප්‍රදායන් වල ආභාෂය මෙම සම්ප්‍රදායන් වල ආභාෂය ලාංකේය කලාකරුවාද ලාංකේය කලාකරුවාද ලාංකේය කලාකරුවාද ලබාගෙන තිබේ ලබාගෙන තිබේ
ඔන්න ඊළඟ කරුණ ලියාගමු මේ ස්ලයිඩ් එකේ තියෙන කරුණ අනුරාධපුර යුගයේදී අනුරාධපුර යුගයේදී අනුරාධපුර යුගයේදී අනුරාධපුර යුගයේදී හින්දි හින්දි කම හිටි හා හින්දි හිටි හා සැතපෙන ඉරියව් හින්දි හිටි හා සැතපෙන ඉරියව් හින්දි හිටි හා සැතපෙන ඉරියව් තුනකින් තුනකින් හින්දි හිටි හා සැතපෙන ඉරියව් තුනකින් බුද්ධ ප්‍රතිමා බුද්ධ ප්‍රතිමා නිර්මාණය කොට ඇත බුද්ධ ප්‍රතිමා නිර්මාණය කොට ඇත ඊළඟ කරුණ මෙහිදී 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 බහුල වශයෙන් මෙහිදී බහුල වශයෙන් මෙහිදී බහුල වශයෙන් ධ්‍යාන මුද්‍රාව මෙහිදී බහුල වශයෙන් ධ්‍යාන මුද්‍රාව හා ධ්‍යාන මුද්‍රාව හා ධ්‍යාන මුද්‍රාව හා වීරාසන ක්‍රම වීරාසන ක්‍රම වීරාසන ක්‍රම අනුගමනය කළ අනුගමනය කළ අනුගමනය කළ හින්දි පිළිම හමු වේ හින්දි පිළිම හමු වේ උදාහරණයට තේ ලියාගමු මොනවද මේ ධ්‍යාන මුද්‍රාව වගේම වීරාසන ක්‍රමය අනුගමනය කරලා මේ අනුරාධපුර යුගයේදී නිර්මාණය වුණු බුද්ධ ප්‍රතිමාවන් කියලා උදාහරණ අනුරාධපුර සමාධි බුදු පිළිමය අනුරාධපුර සමාධි බුදු පිළිමය අනුරාධපුර සමාධි බුදු පිළිමය ඊළඟ උදාහරණය තොළුවිල බුද්ධ ප්‍රතිමාව තොළුවිල
බුද්ධ ප්‍රතිමාව තොලුවිල බුද්ධ ප්‍රතිමාව තොලුවිල බුද්ධ ප්‍රතිමාව මේ තියෙන්නේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ තොලුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ. එතකොට දැන් උදාහරණ විදිහට අපි ලියාගත්තනේ මේ ප්‍රතිමා වහන්සේ දෙනමගේ නම්. ඒ යටින් ලියාගමු අපි මේ කරුණත්. මෙම ප්‍රතිමා වහන්සේ දෙනම මෙම ප්‍රතිමා වහන්සේ දෙනම මෙම ප්‍රතිමා වහන්සේ දෙනම මෙම ප්‍රතිමා වහන්සේ දෙනම භාවනා යෝගී යෝගාවචරයෙකු ලෙස නිරූපණය වන නිරූපණය වන නිරූපණය වන ධ්‍යාන මුද්‍රාව පිළිබිඹු කරන අතර දකුණු පය පහසුවෙන් වම්පස උඩ රැඳෙනසේ නෙලා ඇත. දකුණු පය පහසුවෙන් වම්පස උඩ රැඳෙනසේ නෙලා ඇත. වැඩහිඳිනා බුදු පිළිමවල
වැඩහිඳිනා බුදු පිළිමවල දැක්වෙන මෙම ලක්ෂණය වැඩහිඳිනා බුදු පිළිමවල දැක්වෙන මෙම ලක්ෂණය වැඩහිඳිනා බුදු පිළිමවල දැක්වෙන මෙම ලක්ෂණය හැඳින්වෙන්නේ වැඩහිඳිනා බුදු පිළිමවල දැක්වෙන මෙම ලක්ෂණය හැඳින්වෙන්නේ වීරාසන නමිනි. එතකොට මේ ධ්‍යාන මුද්‍රාව කියලා කියන්නේ වම් අත උඩ දකුණු අතල තබාගෙන උකුල මත අත තියාගෙන ඉන්න ඉරියව්වට තමයි මේ ධ්‍යාන මුද්‍රාව කියලා කියන්නේ. මම හිතනවා හැමෝටම මේ ධ්‍යාන මුද්‍රාව, වීරාසන මෙන්න මේ වචනවල තේරුම හොඳින් දැන් තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ අපි කතා කරනවා පුතේ බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ. අපි දැන් මේ කතා කළේ හිඳි පිළිම ගැනනේ, කිටි පිළිම ගැන. කිටි පිළිම යටතේ අපි ලියාගමු. කිටි පිළිම ඒ යටතේ අපි ලියාගමු. වැඩ සිටින ඉරියව්වෙන් නෙලා ඇති පිළිම මෙනමින් හඳුන්වයි. ඊළඟ කරුණ ලියාගන්න. අනුරාධපුර යුගයේ හමුවන හිටි බුදු පිළිම අතර අනුරාධපුර යුගයේ හමුවන හිටි බුදු පිළිම අතර හිටි බුදු පිළිම අතර අවකන රස්වෙහෙර හා
අවකන රැස්වෙහෙර හා මාලිගාවිල පිළිම වැදගත් වේ. අවකන රැස්වෙහෙර හා මාලිගාවිල පිළිම වැදගත් වේ. එතකොට අනුරාධපුර යුගයේ කෙටි පිළිමයක් අතර දැන් කෙටි ප්‍රශ්නයක් ආවොත් මෙන්න මේ පිළිම අනුරාධපුර යුගයට අයත් කෙටි පිළිම කියලා මේ නම් ටික මතක තියෙන්න ඕනි. අවකන බුද්ධ ප්‍රතිමාව, එතකොට රැස්වෙහෙර බුද්ධ ප්‍රතිමාව සහ මාලිකාවිල බුද්ධ ප්‍රතිමාව කියලා කියන්නේ අනුරාධපුර යුගයට අයත් හිටි පිළිම ගණයට අයත් වෙන බුද්ධ ප්‍රතිමා. දැන් මේ කතා කරන්නේ කලා නිර්මාණ ගැන. අනුරාධපුරයේ සහ පොළොන්නරුව කියන මේ රාජධානි දෙකටම අයත් කලා නිර්මාණ ගැනනේ. පොතේ මේ පොළොන්නරු යුගයේදී නිර්මාණය වෙච්ච ඉතාම විශිෂ්ට නිර්මාණයක් තමයි මේ ගල් විහාර ප්‍රතිමා, නැත්නම් උත්තරාරාමයේ ප්‍රතිමා කියලා කියන්නේ. පිළිගමු. පොළොන්නරු යුගයේදී, ඊළඟ කරුණ විදිහට පොළොන්නරු යුගයේදී පොළොන්නරු යුගයේදී පොළොන්නරු යුගයේදී ඊළඟ කරුණ විදිහට ලියා ගන්න. පොළොන්නරු යුගයේදී බුදු පිළිම පොළොන්නරු යුගයේදී බුදු පිළිම නිර්මාණයේ පොළොන්නරු යුගයේදී බුදු පිළිම නිර්මාණයේ ඇති වූ දියුණුව පොළොන්නරු යුගයේදී බුදු පිළිම නිර්මාණයේ ඇති වූ දියුණුව උත්තරාරාමය හෙවත් ගල් විහාර ප්‍රතිමාවලින් මනාව පැහැදිලි වේ. මොනවද මේ ගල් විහාරයේ ප්‍රතිමා කියලා තමයි මේ රූපවලින් පුතාලා දකින්නේ. එතකොට ගල් විහාරයේ තියෙන හිටි පිළිම වහන්සේ
ඒ වගේම හිඳි පිළිම වහන්සේ ඒ හැරුණාම සැතපෙන පිළිම වහන්සේ මේ හැම පිළිමයක්ම නිර්මාණය කරලා තින්නේ ගලින් ගල් පර්වතයක තමයි මේ පිළිම නිර්මාණය කරලා තියෙන්නේ එතකොට මේ ගල් පර්වතයක නිතරම් සියුම් ඒ වගේම අනර්ග කලා නිර්මාණයක් කිරීම සඳහා කතරම් දක්ෂ ශිල්පීන් මේ අනුරාධපුර පොළොන්නරුව යුගයේ වෙනකොට බිහි වෙලා තියෙනවා විතර මූර්ති කලාව නැත්නම් ප්‍රතිමා කලාව සම්බන්ධයෙන් ඉතාම දක්ෂ ශිල්පීන් මේ වෙනකොට අනුරාධපුරේ සහ පොළොන්නරුව යුගයේ වාසය කරලා තියෙනවා ඒ නිසානේ අපිට මේ වගේ පිළිම අදත් දකින්නට ලැබෙන්නේ එතකොට ප්‍රතිමා කලාවතින් මේ අනුරාධපුර යුගයේ නැත්නම් පොළොන්නරුව යුගයේ අපි කතා කරන මේ රජරට ශිෂ්ටාචාර යුගයේ ප්‍රතිමා නිර්මාණය අතින් ඉතාම දියුණු තත්වයක පැවතුණු බවට අපි මේ කතා කරපු ඓතිහාසික තොරතුරු වලින් පැහැදිලි වෙනවා. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ බෝධිසත්ව ප්‍රතිමා ගැන. බෝධිසත්ව ප්‍රතිමාවක් කියලා කියන්නේ බෝධිසත්ව ප්‍රතිමාවක් කියලා කියන්නේ පුතේ මේ මහායාන අදහස් පැතිරීමත් එක්ක එතකොට හීනයාන සහ මහායාන කියන මේ සම්ප්‍රදායන් දෙකේම අදහන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ වන්දනාමාන කිරීම මෙන්න මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා තමයි මේ බෝධිසත්ව ප්‍රතිමා මුලින්ම නිර්මාණය වෙන්නේ මහායාන ආගමේ තිබුණු විවිධ සංකල්ප ජනප්‍රිය වීමත් එක්ක තමයි මේ බෝධිසත්ව ප්‍රතිමා වන්දනා කිරීම ජනප්‍රිය වෙන්නේ. එතකොට මේ වන්දනා ක්‍රමය ජනප්‍රිය වීමත් එක්කම වන්දනාමාන කිරීම සඳහා ප්‍රතිමා නිර්මාණය වුණා. එතකොට අනුරාධපුර යුගයට අයත් උසස් ගණයේ බෝධිසත්ව ප්‍රතිමාවක් තමයි දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව. ඒ හැරුණාම බුදුරුවගල, වැලිගම, කුෂ්ඨරාජගල සහ යටාල විහෙර කියන ස්ථානවලනොත් මෙවැනි බෝධිසත්ව ප්‍රතිමා අපිට දැක ගන්නට පුළුවන්. මේ බුදුරුවගල බෝධිසත්ව ප්‍රතිමාව අනුරාධපුර යුගයේ අගභාගයට අයත් ප්‍රතිමාවක්. ඒ වගේම කුෂ්ඨරාජගල ප්‍රතිමාව ගත්තහම ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය ඇසල තියෙන වැලිගම ප්‍රදේශයේ පර්වතයක තමයි මේ කුෂ්ඨරාජ නමින් ප්‍රචලිත වෙච්ච මේ බෝධිසත්ව ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ. අපි බලමු මොනවද මේ ප්‍රතිමා කියලා. මේ තියෙන්නේ දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව හොඳින්ම ආරක්ෂා වෙලා තියෙන බෝධිසත්ව ප්‍රතිමාව. එතකොට මේ මතු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමයි මේ බෝධිසත්ව ප්‍රතිමා ගොඩක් දුරට නිර්මාණය වෙන්නේ. ඒ බෝධිසත්වයන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා තමයි බෝධිසත්ව ප්‍රතිමා නෙලීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ඔබ දකින්නේ දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව. මේ තියෙන්නේ පුතේ බුදුරුවගල බෝධිසත්ව ප්‍රතිමාව. මේ තියෙන්නේ බුදුරුවගල බෝධිසත්ව ප්‍රතිමාව. කොට මේකේ මත තියෙනවා තව මේ දෙපසෙන් ඉන්නේ තවත් බෝධිසත්ව ප්‍රතිමා දෙකක් කියලා. ඒ හරුණාම මේ තියෙන්නේ වැලිගම කුෂ්ඨරාජගල බෝධිසත්ව ප්‍රතිමාව. මේ තියෙන්නේ වැලිගම කුෂ්ඨරාජගල බෝධිසත්ව ප්‍රතිමාව. මේ ඔබ අවසානයට දකින ප්‍රතිමාව මේ තියෙන්නේ යටාල විහෙර බෝධිසත්ව ප්‍රතිමාව.
මෙන්න මේ වගේ බෝධිසත්ත්ව ප්‍රතිමාත් නිර්මාණය කරලා තියෙනවා මේ රජරට ශිෂ්ටාචාරය තුල මුලින් කතා කරපු දඹේගොඩ බෝධිසත්ත්ව ප්‍රතිමාව එතකොට බුදුරුවගල බෝධිසත්ත්ව ප්‍රතිමාව වැඩිගම කුෂ්ඨරාජගල බෝධිසත්ත්ව ප්‍රතිමාව යටාල විහෙර බෝධිසත්ත්ව ප්‍රතිමාව එන මේ වගේ බෝධිසත්ත්ව ප්‍රතිමා නිර්මාණය කිරීමත් මේ යුගයේ දකින්නට පුළුවන් කාරණාවක් ප්‍රතිමා ගත්තහම බුද්ධ ප්‍රතිමා විතරක් නෙමේ බෝධිසත්ත්ව ප්‍රතිමාත් මේ අය අතින් නිර්මාණය වෙලා තියෙනවා පිළියාගමු අනුමාත්‍රකාව බෝධිසත්ත්ව ප්‍රතිමා බෝධිසත්ව ප්‍රතිමා බෝධිසත්ව ප්‍රතිමා යටතේ අපි ලියමු මෙරට මහායාන අදහස් මෙරට මහායාන අදහස් මෙරට මහායාන අදහස් පැතිර යාමත් සමග මෙරට මහායාන අදහස් පැතිරයාමත් සමග මෙරට මහායාන අදහස් පැතිරයාමත් සමග මෙරට මහායාන අදහස් පැතිර යාමත් සමග බෝධිසත්ව ප්‍රතිමා වන්දනා කිරීම ජනප්‍රිය විය බෝධිසත්ව ප්‍රතිමා වන්දනා කිරීම ජනප්‍රිය විය ඊළඟ කරුණ මෙම වන්දනා කිරීම සඳහා මෙම වන්දනා කිරීම සඳහා මෙම වන්දනා කිරීම සඳහා බෝධිසත්ව ප්‍රතිමා නිර්මාණය කෙරිනි නිර්මාණය කෙරිනි නිර්මාණය කෙරිනි තුන්වෙනි කරුණ අනුරාධපුර සමයට අයත් අනුරාධපුර සමයට අයත්
අනුරාධපුර සමයට අයත් උසස් ගණයේ අනුරාධපුර සමයට අයත් උසස් ගණයේ බෝධිසත්ව ප්‍රතිමාවක් ලෙස අනුරාධපුර සමයට අයත් උසස් ගණයේ බෝධිසත්ව ප්‍රතිමාවක් ලෙස දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව දැක්විය හැක. දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව දැක්විය හැක. හතරවෙනි කරුණ බුදුරුවගල වැලිගම කුෂ්ඨරාජගල යටාල වෙහෙර ආදී ස්ථානවල මෙවැනි බෝධිසත්ව ප්‍රතිමා මෙවැනි බෝධිසත්ව ප්‍රතිමා දැකගත හැක. මෙවැනි බෝධිසත්ව ප්‍රතිමා දැකගත හැක. හරි, මේ තියෙන්නේ දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව. එතකොට අපි කලින් කතා කරපු බුදුරුවගල, කුෂ්ඨරාජගල සහ යටාලගර කියන බෝධිසත්ව ප්‍රතිමා තමයි මේ ඔබට දකින්න පුළුවන්කම තියෙන්නේ. අපි ඊට පස්සේ කතා කරනවා පුතේ රාජකීය සහ වෙනත් ප්‍රතිමා ගැන. එතකොට මේ රාජකීය සහ වෙනත් ප්‍රතිමා යටතේ මේ රුවන්වැලි මහසෑ මළුවෙන් හම්බ වෙනවා දුටුගැමුණු රජුගේ සහ වාතිකාභය රජතුමාගේ ප්‍රතිමා. ඒ හැරුණහම පොළොන්නරු පරාක්‍රම සමුද්‍රය අස්සල පිහිටලා තියෙන පරාක්‍රමබාහු රජුගේ කියලා ඉතාම ප්‍රකට මූර්තියත් ඉතාම කලාත්මක නිර්මාණය. එතකොට මේ මූර්තිය සමහර උගතුන්නම් කියනවා පරාක්‍රමබාහු රජතුමාගේ නෙමේ කපිල හෝ පුලස්ති ඍෂිවරුන්ගේ ප්‍රතිමාවක් කියලත්. එතකොට රාජකීය සහ වෙනත් ප්‍රතිමා යටතේ අපිට කතා කරන්න තියෙන්නේ රුවන්වැලි මහසෑයෙන් හම්බ වෙන දුටුගැමුණු රජතුමාගේ සහ වාතිකාභය රජතුමාගේ ප්‍රතිමා, පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආසන්නයෙන් හම්බ වෙන පරාක්‍රම රජුගේ කියලත් පිළිගැනෙන
එහෙම නැත්නම් කපිල හෝ පුලස්ති ඍෂිවරයාගේ ප්‍රතිමාවක් කියලා මත පළ වෙලා තියෙන ප්‍රතිමාවක්. මේ තියෙන්නේ පුතේ රුවන්වැලි මහා සළුවේ මහා සෑමළුවේ තියෙන දුටුගැමුණු රජතුමාගේ කියලා විශ්වාස කරන ප්‍රතිමාව. ඒක මේක පසු කාලීනව සංරක්ෂණය කරලා තියෙනවා. මේ ප්‍රතිමාව බොඩ පේනවා ඇති. ඒ වගේම මේ පරාක්‍රම සමුද්‍රයේ අසල තියෙන ප්‍රතිමාව. මේක පරාක්‍රම බහු රජතුමාගේ කියලා කියනවා. ඒ හැරුණාම මේක කපිල හෝ පුලස්ති ඍෂිවරයන්ගේ ප්‍රතිමාවක් කියලා මත පළ වෙලා තියෙනවා. අපි ලියාගමු එහෙනම් රාජකීය සහ වෙනත් ප්‍රතිමා. රාජකීය සහ වෙනත් ප්‍රතිමා. රාජකීය සහ වෙන ප්‍රතිමා. ඒ යටතේ අපි ලියාගමු රුවන්වැලි මහසෑමළුවෙන් දුටුගැමුණු රජුගේ සහ බාතිකාභය රජුගේ ප්‍රතිමා හමු වී ඇත. ඊළඟ කරුණ පොළොන්නරු පරාක්‍රම සමුද්‍රය අසල පොළොන්නරු පරාක්‍රම සමුද්‍රය අසල පිහිටුවා ඇති පරාක්‍රමබාහු රජුගේ යැයි ප්‍රකට
මූර්තියද ප්‍රකට මූර්තියද කලාත්මක නිර්මාණයකි කලාත්මක නිර්මාණයකි ඊළඟ කරුණ ඇතැම් උගතුන් ඇතැම් උගතුන් මෙය ඇතැම් උගතුන් මෙය ඇතැම් උගතුන් මෙය පරාක්‍රමබාහු රජුගේ නොව පරාක්‍රමබාහු රජුගේ නොව පරාක්‍රමබාහු රජුගේ නොව පරාක්‍රමබාහු රජුගේ නොව කපිල හෝ කපිල හෝ පුලස්ති ඍෂිවරයාගේ ප්‍රතිමාවක් යැයි කපිල හෝ පුලස්ති ඍෂිවරයාගේ ප්‍රතිමාවක් යැයි කපිල හෝ පුලස්ති ඍෂිවරයාගේ ප්‍රතිමාවක් යැයි අදහස් පළ කර ඇත අදහස් පළ කර ඇත අද කතා කරා කලා නිර්මාණයටතේ ප්‍රතිමාවන් ගැන. එතකොට බුද්ධ ප්‍රතිමා, බෝධිසත්ව ප්‍රතිමා, ඒ වගේම රාජකීය සහ වෙනත් ප්‍රතිමාවන් මොනවද කියලා අපි රූපරාමු එක්ක අද දවසේදී සාකච්ඡා කරන්නට යෙදුණා. මම හිතනවා හැම දිනාටම අද දවසේ සාකච්ඡා කරපු මේ ප්‍රතිමා කියන කොටස පැහැදිලි වෙන්නට ඇති කියලා. මොනහරි අපහැදිලි තැනක් දැනගන්න තියෙන දෙයක් තියෙනවද? නෑ මඩම් හොඳට තේරෙනවා. දැන් තේරෙනවා ටීචර්. කිව්ව හොඳට තේරුණා. සුපිරියට. නෑ මඩම්. මඩම් මඩම් මාස්. දැන් තේරෙනවා මඩම්. දැන් තේරෙනවා ටීචර්. දැන් තේරෙනවා. හරි, අපි ඊළඟ දවසේ පුතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කැටයම් සහ මූර්ති කලාව ගැන. ඒ වගේම චිත්‍ර කලාව ගැන. එන මේ කොටස් දෙක තමයි අපිට පාඩමේ සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තින්නේ. මම කිව්වා ප්‍රශ්න පත්‍රය කර ලැහස්ති වෙලා එන්න කියලා. කොට සම්පූර්ණ පාඩමට හැමදෙනාම ලැහස්ති වෙලා එන්න. අපි ජල තාක්ෂණය කියන කොටසෙන් නම් කැටි ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපෙව්වා. මම හිතනවා හැමදෙනාම ඉතුරු කොටසත් හොඳින් අධ්‍යයනය කරලා වාස්තු විද්‍යාත්මක සහ කලාත්මක නිර්මාණ කියන කොටස අපි වාස්තු විද්‍යාත්මක කොටස සාකච්ඡා කරා. අද දවසේ අපි සාකච්ඡා කරන්න පටන් ගත්තේ කලාත්මක නිර්මාණ කියන කොටස. අපි ඊළඟ දවසේ
කැටයම් සහ මූර්තිත් චිත්‍රත් සාකච්ඡා කරලා ප්‍රශ්න පත්‍රයක් කැටි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝම මේ පාඩම නැවතත් හොඳින් කියවලා ඊළඟ දවසේදී හැම දෙනාම පන්තියට සහභාගී වෙන්න. අද දවසේ පන්තියට සහභාගී වෙන දුවලපතාල හැමෝටම බොහොම ස්තුතියි සහ සුබ රාත්‍රියක් ආයුබෝවන්. I born teacher. Thank you, teacher. I born teacher. Thank you, teacher. I born teacher. I born teacher.